ඉතින් යාළුවනේ ඔයාලා හිතන්නේ සරාලට තරඟ වලට සහභාගී වෙන්න බැරි වේවි කියලාද? තරඟ වලට සහභාගී වෙන්න ඕන නිසා සරාලව දාලා මාස්ටර් ගියාට සරාලට එන්න පුළුවන් වුණොත් රාලහාමිත් එක්ක එන්න කියලා රාලහාමිව තියලා ගියේ. ඔයාලා දැක්ක ඉතින් සුරංග එන සතුටින් ගියේ සරාවු නැති නිසා. නමුත් ඉතින් තරඟ තියෙන තැනට සරයි කබඩියයි අවශ්‍යම වෙලාවේ තියනවා. පන්සලට ඇවිත් හාමුදුරුව දෙන කැඳ ටිකක් බිව්වට පස්සේ සරාලගේ ඇඟට පණ නැති ගතියක් නැති වෙනවා. ඊට පස්සේ ඉතින් තරඟ තියෙන තැනට සරයි කවඩියයි රාලහාමිත් එක්ක බයික් එකෙන් යනවා. තරඟ පෙළගස්සලා තියෙන පිළිවෙල අනුව සරාලට තියෙන තරඟේ හම්බ වෙන්නේ අන්තිම හරියේදී. කොහොම හරි ඉතින් පාටලිත් තර සරා එනකම් පාර බලාගෙන ඉන්නවා. ඔය අතරේ ඉතින් සුරංගනම් හදන්නේ කොහොම හරි කිඳුරගේ චරිත රඟපාන්න. සුරංග මාස්ටර්ට කියලා කියලම කිඳුර නටන්න අදාළ ඇඳුම් අඳින්න හදනකොටම සරා ඉදින්ට එනවා. සුරංගගේ ප්ලෑන් ඔක්කොම අපතේ යනවා. සුරංගට ගොඩහක් තරහ ගිහිල්ලා එතනින් බැනගෙන යනකොට කියනවා මෙච්චර දේවල් කරලත් මට කිඳුර නටන්න උනේ නෑනේ කියලා. මූ කොහොම හරි ආවනේ කියලා. ඇත්තටම ඉතින් සුරංග ඔන්න ඔය වෙලාවේ කියපු ඉංගියෙන් තමයි සුරංග තමයි පරිප්පු වලට බඩේ අමාරුව හැදෙන බෙහෙත් දැම්මේ කියලා කට්ටිය හොයාගන්නේ. ඉදිරියේදී ඉතින් සුරංගව මාට්ටු වෙලා හොඳ පනිෂ්මන්ට් එකක් හම්බ වෙනවා. ආයෙත් ඉතින් සුරංගව කලායතනයට මාස්ටර් ගන්නෙත් නැහැ. ඊළඟ සතියේදී සරහ සහ පාටලීගේ ලස්සන ආදර නාට්‍ය ජවනිකාවක් ඉතින් කතාවෙන් අපිට බලාගන්න පුළුවන් වෙනවා. සරහ සහ පාටලීට ආදරය කරන ඔයාලා අනිවාර්යෙන්ම සරා සුරංගට කරන දේ මොකක් වේවිද කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. නාඩගම්කාරයෝ මේ වගේ කතා බලන්න අපගේ YouTube channel එක subscribe කරන්න.